ඉකුත් වසරේ සිට මේ දක්වා මෙරට විවිධ ප්‍රදේශවල අවස්ථා කිහිපයකදීම සුළු භූකම්පන තත්ත්වයන් වාර්තා වුණා. එහි ආසන්නතම සිදුවීම වාර්තා වුණේ හම්බන්තොටට කිලෝමීටර් 25.8ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී. දිගින් දිගටම මෙවැනි භූකම්පන ඇතිවීමට හේතුව ලොව කිනම් හෝ ප්‍රදේශයක සිදුවන ප්‍රබල භූකම්පනවල බලපෑම නිසා විය හැකි බවයි භූවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. භූමිකම්ප ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකින් ලංකාවේ දකින්න ලැබෙනවා. එකක් තමයි මධ්‍යම කඳුකරයේ පහුගිය අවුරුද්දේ මුල් කාලයේ සිද්ධ වෙච්ච භූමිකම්ප. ඊළඟට බිබිල, වැල්ලවාය, බුත්තල වගේ प्रदेश भूमिकंप मे भूमिकंपेना अभी गंभुरेण साकाचा कर एक हेतु अद्यने अभी योजना कला मे अक्रिय तलमा दिगे सिद्धवेन भूमिकंप किल तुंगे पौगे सुमने बेरूर नुदुरी मुहूर्त सिद्ध भूमिकंपेन कर्ण होने को अभी दुटवा मे भूमिकंप एक हेतु दे तमाय इंदिया लंकाव अतरती मुहूदे लंकाव इंदिया मेंगुन खाले विशाल तल राशिया खरह तमाय लंकाव इंदिया मे පැලුම් තල තාමත් ක්‍රියාකාරී. ඒ කියන්නේ නිරන්තරයෙන් ලංකාව ඉන්දියාවෙන් තාමත් ඈත් වෙමින් තමයි පවතින්නේ. මේ තාම සුළු ප්‍රමාණයක් වසරකට එහෙම ඈත් වීම සිද්ධ වෙනවා. නමුත් මේ චලනයන් මෙහෙම සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙන මේ වගේ කලහපවලට බලපෑම් ඇති කරනවා ලෝකයේ කොහේ හෝ ප්‍රදේශයක විශාල කම්පන සිද්ධ වෙනකොට ඒ කම්පනවල බලපෑම නිසා මෙවැනි වූ ක්‍රියාකාරී විය හැකි ගැඹුරු පැලුම්වල ගැඹුරු විභේදවල මෙවැනි කම්පන සුළු වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. අර කම්පන නිසා ඒවට අණුව ආරෝපණය වුණ කම්පන සිද්ධ වෙන්න පුළුවන් ඒ වගේ ස්ථානවල මං හිතනවා ඒ වගේ කම්පන තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ।